අද අපේ මාතෘකාව පාර අද අපිත් එක්ක එකතු වෙනවා වනසිංහ තාර පාර මැතිතුමා අයිබෝවන් තාර පාර මැතිතුමා අයිබෝවන් අයිබෝවන් මේ දවස්වල ජනප්‍රියම පාර මොකද්ද හොර පාර හොඳයි ඔබතුමාගේ පුංචි කාලේ ගැන සඳහන් කළොත් පුංචි කාලේ මගේ ආසම පාරේ කඩි පාර කූඹි පාර පැය ගානකුණ බලන් ඉඳ පුළුවන් පුංචි කාලේ තාත්තා කැමතිම පාර හරි පාර එතකොට තාත්තා අකමැතිම පාර වැරදි පාර එතකොට ඔබතුමාගේ තරුණ කාලේ මං ආසම පාර ගුරු පාර गुरु पार मम मिहेन मम ऐट एस्पार अंतिम टेक नतरूनी पोलपीति पार उबे सरसावी जीवित पार वर्गण संधान करो सरसावी जीवित मगे पार वर्गण मैं संधान करो अत्र वेटिपुर कमती बेटन पोलु पार इवागे गल पार ඒ වගේම තමයි අතුරු පාරකට විදියට ගත්තොත් එම කඳුළු ගෑස් පාරවලට තමයි අපි ආස. දාඩිය පාරක් දානවා හුලම් පාරක් තිබ්බොත් මරු. බස් පාර, කෝචි පාර. මේ පාරවල් වලින් වැඩියෙන්ම කැමති පාර මොකද්ද? මං කැමතිම පාර අධිවේගී පාර. අධිවේගී පාරවල් වලින් මුලින්ම හැදුනේ දක්ෂින අධිවේගී පාර. එතකොට ඊළඟට කටුනායක අධිවේගී පාර. අලුතෙන්ම හදන පාර තමයි මධ්‍යම අධිවේගී පාර. එතකොට දේශපාලනයත් එක්ක සම්බන්ධ ලොකුම පාර අධිවේගී පාරද? නේ නේ මඩපාර. ඔබතුමා ගෙදරදී වැඩියෙන්ම කැමති පාර මොකද්ද? ගෙදරදී නම් ඉතින් වැඩියෙන්ම කැමති පාර කොහු පාර. අපි ආයේ පුංචි කාලෙට ගියොත් පුංචි කාලෙට ගියොත් අඩි පාර ගුරු පාර වැලි පාර බන්ටකේ පාර මේවා ඇත්තටම අධිවේගී පාරට වැඩිය හොඳයි. එතකොට මාළු යන පාර මොකද්ද? ඒක දිය පාර දොළ පාර. එතකොට මේ පිට්ටනිවල හොඳම පාර මොකද්ද? පිට්ටනිවල හොඳම පාර හතරේ පාර හයේ පාර ඒ වගේම පොල් අඩි පාර. හොඳයි අපි නාට්‍ය කලාපැත්තර යමු වුණොත් නාට්‍ය කරුවන්ගේ ජනප්‍රියම පාර මොකද්ද? නාට්‍ය කරුවන්ගේ ජනප්‍රියම පාර ප්ලේන්ටි පාර. තෝසේ පාරකුත් තිබ්බනම් මාර පාර. එතකොට ඉක්මම්ම පාර මොකද්ද? ඉක්මම්ම පාර කෙටි පාර. ෂෝට්කට් කියන්නේ. ආ කෙටි පාර. දැන් අපි කතා කළේ යන්න පුළුවන් පාරවල් ගැන. ආ එතකොට මේ දෙන්න පුළුවන් පාරවල් තියෙනවද? දෙන්න පුළුවන් පාර තමයි බඩේ පාර. අලුතින් ආපු පාරවල් ගැන සඳහන් කළොත්? අලුතින් ආපු පාරවල් කොන්ක්‍රීට් පාර. දැන් එතකොට ඔබතුමා ගුරු පාර ගැන සඳහන් කළා. ඇත්තටම ගුරු පාරට මොකද වුනේ? කොන්ක්‍රීට් පාරට යට වුණානි. එතකොට මං අහලා තියෙනවා පෑන් පාර. පෑන් පාර. එතකොට මන්න පාර, කැටි පාර, පොරෝ පාර. එතකොට වනසිංහ තාර පාර මෙතුමා හොඳම පාර මොකද්ද? හොඳම පාර කණේ පාර.